ඇතරම කුමාරවල්ගම් මතතුමා මොකද වුණේ? හිතාගන්න තමයි වෙච්ච දේ. ඔබතුමා හිතන්නේ නැද්ද රාජපක්ෂවරුමයි රාජපක්ෂවරුන්ගේ පරාජයට හේතුව කියලා? මොකක් දුරට රාජපක්ෂවරු ගොඩක් ආණ්ඩුවේ වැඩි වුණා. මොකද මේ ඔබතුමා නුගේගොඩ පැවතිච්ච රැලියට යන්න තීරණය කළේ? මොකද ඒක එක්සත් ජාතික පක්ෂයට විරුද්ධ රැස්වීමක්. ඒ රැස්වීමට ගියේ එක වැරද්දක් නෙවෙයි. හිටපු ජනාධිපතිතුමාගේ පිලේ කියලා දෝකින් කියන්න හැදී. නෑ මං කාගේවත් පිලේ නෙවෙයි. මං ඇවිල්ලා ශ්‍රී ලංකා නිදහස් පක්ෂේ. ඔබතුමා එහෙම ගියේ හින්දා මේ වෙනකොට ඔබතුමා ඇතුළු කීප දෙනෙක් පක්ෂය ඇතුළේ කොන් වෙලා කිව්වොත්? නෑ එහෙම කොන් වෙලා නෑ. අතත් මේ ඔබතුමා විජිත් විජේමුනි සොයිස මන්ත්‍රීතුමාට මේ අප්පච්චිගේ කතාව සම්බන්ධයෙන් බැනවැදුනා කියන්නේ. ඔව් මං කිව්වා මං ඒ අපි දෙන්නා අතරේ පොඩි විවාදයක් ගියා. එතුමා මහින්ද රාජපක්ෂ මහත්තයාගෙන් පදවි තානාන්තර ගත්ත කෙනෙක්. අන්තිම කාලයේදී මෛත්‍රීපාල සිරිසේන මහත්තයාත් ඒ වගේ දේවල් කියයි. හැබැයි මේ ඔබතුමාත් මෛත්‍රීපාල සිරිසේන මහත්මයා ජනාධිපති වෙන්න කලින් එතුමාට විවිධ චෝදනා එල්ල කරා. පෙන්දෙක් කියලා කිව්ව සමහර අවස්ථාවල. අපේ පක්ෂයේ නායකයා ඉඳනකොට අපි සමහර විට ඒ වගේ දේවල් පාවිච්චි කරනවා. පෙන්දෙක් කියන එක මං කිව්වේ ඒ වෙලාවේ දේශපාලන වේදිකාවේ බේරුවලදී එක සැරයක් කිව්වා. දැන් මේ රට ගැන බැලුවොත් මේ ලෝකේ බිහි වෙලා තියෙන කාන්තාව සහ පිරිමියා අතරනේ. ඉතින් අපිට කතා කරන්න තියෙන හොඳම මාතෘකාව තමයි මන්ද නැහැ මට කාන්තාව. ලංකාවේ ප්‍රධාන නිලියක් සම්බන්ධනොත් ඔබතුමා හා සම්බන්ධ කළ කට කතාවක් තිබෙනේ. දැන් මොකද ඒකෙන් බලාපොරොත්තු වෙන්නේ? දැන් අපි ආරංචි වුණා ඔබතුමා නිලියගේ නමින් කෝච්චියකුත් නම් කරා කියන කාරණා. මේ දුම්රි කෝච්චිය හැමතිස්සෙම දාලා තියෙන ගෑනු අයගේ නම් වලින්. ඔබතුමා හිතන්නේ කවුද අගමැති අපේක්ෂක විය යුත්තේ? දැනට ඉන්න ජනප්‍රිය පුද්ගලයා මහින්ද රාජපක්ෂ මහත්තයා කියන එක නම් කියන්න ඕනේ. එතකොට නිමල් සිරිපාද සිල්වා මහත්මයාට මොකක් වේද? තමන්ගේ ආසනේ දිනන්න බැරි නම් මේ රටක් දිනාගන්නේ කොහොමද කියන එකෙත් පොඩි සැකයක් තියෙනවා. ඒ කියන්නේ ඔබතුමා ව්‍යංගයෙන් කියන්නේ නිමල් සිරිපාද සිල්වා මහත්මයා මේකට සුසු නැහැ කියන කාරණා. නෑ එහෙම කියන්නේ නෑ. මට විතරක් තනියම තීරණය කරන්න බෑ මේ. ඊට වැඩිය සුසු කෙනෙක් ඉන්නවා කියන එකයි මම කියන්නේ. ඔබතුමාගේ පෞද්ගලික කැමැත්ත තියෙන ඉතකොට කාටද? මේ මැතිවරණය අපිට දිනන්න පුළුවන් මහින්ද මහත්තයාගේ සහයෝගය ගත්තොත්. එහෙම නැත්තම් මේ පක්ෂයේ දෙකට කැඩුනොත් අපිට ජයග්‍රහණය කරන්න බෑ.